දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසල්මනේ දෙරණට සඳ පළුව වඩිනවා. වාව් රයිට් දුලිකා මාරපණ මේ 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 වොයිස් එකේ මාර බේස් එකක් තියෙන යා. මම ඇත්තටම මේ වැඩේ පටන් ගන්නකොටම මේ කිව්වා අක්කේ අපි සින්දුවකින් පටන් ගමු කියලා. අක්ක කිව්වා මොකද්ද පටන් ගන්න ඕනේ සින්දුව කියලා. මං කිව්වා ඔයාට ඕන හඩක් වෙනස් කරලා ඕන විදිහට වැඩේ ලස්සනට කරන්න පුළුවන් හඩක් තියෙන දක්ෂයෙක් කියලා. නෑ නෑ වැඩි වෙලා තියෙන ඇත්තටම මගේ වොයිස් එක හරි බේස් බේස්. ඉස්සර මගේ තිබුණේ ටිකක් මధుර මනෝහර මිහිරි. ඉස්සර කියලා කියන්නේ මම කටහඬ වෙනස් වෙන කලින්. ඒ කියන්නේ මම 2010 පස්සේ මගේ හඬ වෙනස් වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව මගේ මේ වෝකල් කෝඩ්ස් වල මේ ස්ට්‍රින්ග්ස් වල නොඩියුස් වගේ අක්තාවක්. ඒකේ මම කටහඬ නැතුව හිටියේ මම අවුරුද්දක්. ඒ කියන්නේ නිකන් අම්මට කතා කරන්න බැලුවා. ඊට පස්සේ ඔපරේෂන් එකට ඔන්න මෙන්න කියනකොට ડોක්ටර් කෙනෙක් කිව්වා නෑ ඔපරේට් කරන්න එපා. මොකද ඊට පස්සේ වොයිස් එක එන්න පුළුවන් නොඑන්න පුළුවන්. ඒ මොන කාලේද වොයිස් එක එහෙම වෙන්නේ? එහෙම වෙන්න පටන් ගත්තේ 2010 ඉදින්. 2010 දැන් 2022. 2022 වෙද්දි ගෝත්‍රික පින්මක් කැවිනයි. දැන්නේ අපි ඔක්කොම ගෝත්‍රිකයෝනේ. මේ තමයි මම. හරිද? දැන් හැමෝම දකින්නේ චරිතත් එක්කනේ මාව. දැන් හැමෝම හිතනවා ආනේ දුලීකා කියලා කියන්නේ මෙහෙම වෙන්න ඕනේ. දුලීකා මෙහෙම වෙන්න ඕනේ. ආනේ දුලීකා කියලා කියන්නේ බොහොම සාම්ප්‍රදායික පවුලකින් පැවතගෙන එන මෙහෙම කෙනෙක්. තව එකකින් කියනවා දුලීකා කියලා කියන්නේ ඔසරිම ඇඳගෙන ඉන්න ඕන. වගේ එහෙම තැන්වල ඉන්නත් දැන් එක දවසක් මට මතකයි අම්මා කෙනෙක් ඇතර මාව අල්ලගෙන ඇඬුවා. මම ආස නැහැ ඔයාව ওই විදිහට දකින්න කිව්වා. කැමරා මේ පැත්තේ. ඔව් ওই විදිහට දකින්න ආස නැහැ කියලා කිව්වා. ආසනේ කියලා කිව්වම් මං ඉඳන් හෙව්වයි කියලා. නේ මං ආසනේ ඔයා ඔහොම කොට කලිසම් ටී-ෂර්ට් එකගෙන ඔය රබර් සෙරෙප්පු දාගෙන මං ආසනේ කිව්වා. මං ඉතින් 17 කල්පනා කරා බලන්න අපේ රටේ කියන්නේ මේ මම මේ වැරද්දක් කියනවා නෙමෙයි. අපි හරි පව් නෝදද? ඒ කියන්නේ මේ නිර්මාණස්සේ අපේ ඔස්සේ අපි මේ දෙන චරිත කොච්චර ජීවිතවලට බද්ධ කරගන්නවද කියනවා නම් ඊට පස්සේ ඒව ඔස්සේ අපිව දකින්න උත්සාහ කරනවා. ඒ කෝණෙන් තමයි අපිව බලන්නේ. එහෙම බලන් දෙපා. මේ මම මම ආසයි මට උණු විදියට ඉන්න. මං ආසයි කොණ්ඩෙට කරන්න තියෙන විකාර ගන්න. මං ආසයි තට්ටේ ගාලා ඉන්න. මං ආසයි පැත්තක් ගාලා පැත්තක් විතරක් ගොතලා ඉන්න. තට්ටේ ගාලා තියෙද කාලේ? මම තට්ටේ ගාලා හිටියා. මං තට්ටේ ගාලා අවුරුදු එකමාරක් මේන්ටේන් කරා. අද මේ කතාව ඇතුලේ ඇත්තරම මේ කතා කරන හැම වචනයකින්ම මේ දුලික ගැන නොදන්න දේවල් ගොඩක් කටිර දැනගන්න පුළුවන්. ඔව් ඉතින් මම හැමෝගෙම ආදරෙන් ඉල්ලන්නේ. මම නිරූපණය කරන ප්‍රතිනිර්මාණය කරන චරිතවලින් මාව දකින්න හදන්නේ. රයිට්. ඔන්න මේ කාලයක් තිබුණා මధుර මනෝහර වොයිස් එකක් තිබුණා. පස්සේ මේ වොයිස් එකක් ආවිලා ඒ මේ වොයිස් එක ආවට පස්සේ හොඳම විදිය කියලා හිතුවා සරාගි. ඒ සරාගි කරේම මේ හින්දා මං එන්න කලින් ටක් ගාලා ඉතින්ට ආවා. ඔව් නැත්නම් මෙයා ආවේ නැත්තම් එන්න පරක්කු වුණා කියලා අපරාදේ ෂායි FM YouTube channel එක subscribe කරන්න සියල්ල බලන්න එකතු වෙන්න. දැන් මොකද්ද මේ අපි කියන්න හදන්නේ? break එකක් ගමුද? නෑ break ගන්න නෑ. මේක මෙයා මයිකටට break නේ. දුලික මාරපණ කියලා අපි දන්න රටම දන්න හැමෝම ආදරය කරන මේ චරිතය ළඟ තියාගෙන මොන break ද? හරි. මේ එතින් දෙන්න කලින් මම තව දෙයක් කියන්න. සරාගිරි ඉන්න කලින්. නෑ කියන්නේ. මෙයා මේ ඉඩියර සෙල්ලන්නේ. මෙයා මේ ගුරුවරියක්. මොතර චිත්‍රන් දින්න පුළුවන්. ඒකත් කියන්න ඕන. හරිනේ මං කිව්වා කොහෙද ඇත්ත මම චිත්‍ර ශිල්පිනිය. ඔය මේ ඔක්කොම රඟපාන්න ගයන්න නටන රඟපාන්න තමයි මං අඩුවෙම දන්නේ. ආ එහෙමද? ඔව් ඒ කියන්නේ මම ඒක විෂයක් හැටියට ඉගෙන ගන්න පටන් ගන්න මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේනේ. එතකම් මම චිත්‍ර ඇඳපු එකයි සින්දු කියපු එකයි නටපු එකයි තමයි කරේ. ඇයි මේ මොන්ටිසෝරි ගුරුවරයෙක් විදිහට ඉන්නේ? ඔව් මම මොන්ටිසෝරි ගුරුවරයෙක් හැටියට හිටියා. ඊට පස්සේ මම ඇත්තටම චිත්‍ර ගුරුවරියක් හැටියට උසස් පෙළ කළා. ඉවර වෙලා මට අපොයින්ට්මන්ට් හැමදාම මම වැඩ කරා රජයේ පාසලක. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට එනවා. විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මම පෞද්ගලික ආයතනයක වැඩසටහන් සහ නිෂ්පාදකවරියක් හැටියට ඉඳලා වැඩසටහන් නිෂ්පාදකවරිය වෙනකනුත් හිටියා. ඊට පස්සේ කතිකාචාර්යවරියක් හැටියට හිටියා. ඊට පස්සේ අපේ හැම ආයතනයකම කාන්තා බලගැන්වීම වැඩසටහන් ශිල්පිනියක් හැටියට. ඒ කියන්නේ කාන්තාව බලගන්වන මොකක්ද ඒකට අපි කියන්නේ මොටිවේටර් කෙනෙක් හැටියට මම වැඩ කරන්න පටන් ගත්තා. ඒක රසා ගොඩක් කරා හොඳයි. මොනවද නැත්තේ? දුලිකට මොනවද නැත්තේ කියලා දා. මට නෑ මේ ඔහම කියාගෙන ගියොත් අපි ඇත්තටම විනාඩි 5යි කියලා තමයි අපි ප්ලෑන් කරේ මේ වැඩේ කියලා තමයි වාඩි කරාගත්තේ මම. ඊට එහා යන ඊතරම් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන තක්ෂ රංගන ශිල්පිනියක්
කියන්න කලාකාරණයක් එහෙම ගොතරනේ පොදුවේ හරි අනේ ඔය මුකුත් එපා මන්නේ කමනිකන් දුලි දුලික හරි අක ගැනද බන් නිකම් දුලික අයියෝ දුලික 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 ජස්ට් දුලික හරි එහෙනම් අපි වැඩේ නෙන්ටර් රෙමු දැන් අපි මෙච්චර වෙලා වටේ කතා කරගෙන ආවා ඔන්න මේ අලුත්ම නිර්මාණය කියන්නේ තමන් තිරනාට්‍ය චිත්‍රපටවල තේමා ගීත ඕනතරම් ගායනා කරලා තියෙනවා දුලිකා මාරපණ. හැබැයි මියුසික් වීඩියෝ එකේ කියන පළවෙනි නිර්මාණය තමාගෙම කියන සින්දුවක්. සරාගි. සරාගි කියන කලින් කියන දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම මට තිබිච්ච හීනය මට මල්පල ගන්වන්නට උදව් කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ තමයි හස්බන්ඩ් නෙමෙයි. ඒක තමයි වැඩේ. හස්බන්ඩ්ට මගේ වැඩක් කරන්න ඕනම තිබුණේම නැහැ. හස්බන්ඩ් සුජිමයි අහගෙන වැඩ ගත්තා. හස්බන්ඩ් මගෙන් වැඩ අරගත්තා. එයාගේ වැඩ ටික. එයාගේ නාට්‍ය ඕගනයිස් කරගන්න වැඩ, එයාගේ ප්‍රොඩක්ෂන් හෑන්ඩල් කරන වැඩ ඔක්කොම ටික මම ලව කරගත්තා. මගේ වැඩේ මට කළා දුන්නේ. දැන් හස්බන්ඩ් චෝදනාවද කරන්නේ? නෑ පිස්සුදන්නේ මගේ හැම චෝදනා කරන්නේ. ඊට පස්සේ කොහොම හරි මේ මගේ හොඳම යාළුවා තමයි සංජය වේදාරච්චි. සංජය තමයි මට මේ සින්දු තුන ලියලාගෙන. මම සින්දු එකක් නෙමෙයි තුනක් කරා. සංජය මට ඉඳන් කිව්වා දැන්වත් පින් සිද්ධ වෙයි. ඔයාට ඕන එක කරගන්න කිව්වා. හොඳ ටයිම් එක. මේක තමයි වෙලාව මේක අපි කරමු කිව්වා. කරලා ඇත්තටම එයා සින්දු ටික ලියලාගෙනලා දුන්නා. අන්තිමට මේක මගෙන් වෙන්නේ නැහැ වගේ ටිකක් දික් වෙනවා වගේ කියලා තේරුණා. බෙල්ල මිරිකලා හිප්පලා තියලා ස්ටුඩියෝස් බුක් කරලා මියුසිෂියන්ස් ලාට කතා කරලා මේකේ මෙලඩිස් ටික කරලා ඔක්කොම කරලා ඒ ටික කරලා නිකන් හිටියෙත් නෑ. ඉස්සලම අපි අවුට් කරන්නේ සරාගී කියලා. හරියට සතියක් ඇතුළත ඔක්කොම ප්ලෑන් කරලා සරාගී කරා. සතියෙන් සරාගී එනම් මෙන්න සරාගී හඬ. සරාගී හදේ හැංගි ආතරේට මම්මුලාවි. සරාගී හදේ හැංගි ආතරේට මම්මුලාවි. ඉතින් ගහන්න. ලස්සනයි. අපි සුභ වදනවා. මේ මියුසික් තිබුණා නම් තවත් කොහොමද මේ ගැම්ම කියන්නේ? නෑ මේක පොඩි ජෑස් එකක් තියෙන. මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන්, මූණන්න පුළුවන්, ඕනම කෙනෙකුට නැලවෙන්න පුළුවන් සින්දුවක්. මටත් එහෙම වුණා. ඇත්තටම ඒකේ අර තියෙන නිකන් පොඩි අමුතු පොඩි බීට් එකක් එහෙම තියෙන. ඉතින් ඒ හින්දා කරන නටන්න පුළුවන්. හරිද? ඇත්තර මේ සින්දුවර ගැලපෙන විදිහ රූප රචනාවත් කරා සංදේශ බණ්ඩාර. මම දැක්කා. තුසිත් සිම්සන් තමයි ඇත්තරම මේකේ මෙලඩිස් කරේ. තුසිත් එක දවසක හවස ඉන්නකම අක්කේ අපි නිකන් මේක නිකන් සරාගි කියලා නෙවෙයි එකක් දැම්මත් අක්කේ කොහොමද කියලා. ගොඩ කරන්න. ඕක තමයි ඕනේ. දැන් ඔයාට වෙනස්ම විදිහ මෙලඩි එකක් මට මේකට ඕනේමයි කියලා. ඉතින් එහෙම තමයි හැදුනේ. මං ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙකුටම. සරාගි ඔබට නරඹන්නට අහන්නට මේ මොහොත සලස්සැව්වේ මම පමණක් නොවේ. මට හිතෙනවා මේ ඔය සරාගේ සින්දුව මියුසික් වීඩියෝ අතින් වැඩිම කලාකරුවන් කලාකාරණයා පිරිසක් සහභාගී වුණ වීඩියෝ එකද කියලා. ඔව් ඇත්ත. මොකද ඇත්තටම එදා දවසේ මගේ හිතවත් මගෙත් එක්ක වැඩ කරපු සංජයගේ සුජීවගේ මේ හැමෝගෙම එකට වැඩ කරපු හැම කෙනෙකුටම අපි ආරාධනා කරා පොඩි සුන්දර සැඳෑවක් ගත කරන්න ඉන්න මෙන්න මේ මියුසික් වීඩියෝ එක කරනවා. ඕගොල්ලෝ කැමතිද ඕගොල්ලන්ට එන්න පුළුවන්. අපි ඒක ඇතුලේ ටික ලස්සන වැඩක් අපි කරමු කියලා. ඒ කතා කරපු හැම කෙනෙක්ම වගේ ආවා. හිතාගන්න බෑ මොකද හේතුව ඒ අපේ තෙලිනාටි ශාස්ත්‍රයේ වේදිකා නාටි ශාස්ත්‍රයේ ඉන්න අපේ සරත් කරුණාරත්නලාද ධනුෂ්කලාද යෝගලාද එහෙම නැත්නම් එස්සයිල්ද හැම කෙනෙක්ම වගේ ආවා. ඒ කියන්නේ මගේ හිතවතුන් ඒ කියන්නේ කමර්ෂල් පැත්තේ ඉන්න කට්ටිය ඊළඟට වේදිකා නාටි සිනමා හැම පැත්තකම. ඉතින් මේ ඇත්තටම මේ වීඩියෝ එකට අල්ලගන්න බැරි තරම් කලාකරුවන් පිරිසක් ඒක ඇතුලේ ඇවිල්ලා හිටියා. හැම කෙනෙක්ම එදා වීඩියෝ එක එන්ටර්ටේන් කරා සහ එන්ජොයි කරා. ඉතින් මං හිතන්නේ ඒක හරි පුදුම දෙයක්. නිල්හාන් අපේ එයා තමයි අපි ප්‍රධාන චරිත දුන්නේ. කොස්ටියුම්ස් පවා කරේ අපේ දර්ශන ගයන්ලා දර්ශන බේසිකල් හැම කෙනෙක්ම වගේ. ඉතින් මං හරි වාසනාවන්තයි. ඒ කියන්නේ මම වපුරපු දේවල් මං නෙලනවා. හරියටම අපි හොඳ දෙයක් වැපරුවොත් අනිවාර්යෙන් ඒ අස්වැන්න අපිට හොඳ අස්වැන්නක් එනවා. ඉතින් ඒ අස්වැන්නේ ප්‍රතිඵලය තමයි මේ විදිහට සරාගේ අලුත්ම නිර්මාණي ඔන්න රසිකයන්ට බාර දීලා තියෙන්නේ. අපි ෂායි ෆ්‍රෙන්ඩින්. යස්. හරි සතුටුයි. ඉතින් ෂායි ෆ්‍රෙන්ඩින් ගිය සතිය අපි රිලීස් කරා. ඉතින් දැන් මේ සින්දුව අපි මෙහෙම ඇහුවා. මම මෙහෙම පොදුවේ ආරාධනා කරනවා ඉස්සරහා දවසේකදී අපි මේ මැදිරියව ෂායි ෆ්‍රෙම් සින්දු ගාමරේ දිනන එනවද ලයිව් සින්ක අනිවාර්යෙන්ම මම එනවා. හැබැයි ඒක එදා වෙනකොට මගේ දෙවෙනි සින්දුවත් තුන්වෙනි සින්දුවත් අවුට් වෙනවා. නොවැම්බර් 15 වෙනිදා මගේ දෙවෙනි ගීතය අවුට් වෙනවා. මගේ උපන්දිනේ දවසේ හවස 5ට හැම කෙනෙක්ම අහන්න බලන්න රූප රචනාවකුත් එක්ක වෙනස්ම විදිහේ අලුත් අත්දැකීමක් වෙයි. දැන් සරාගී දිහා බල සරාගී එකක් හිතන්න එපා යාපැත්තේ. එයා පැත්තෙන් ඉඳ හත්පසම වෙනස් එකක් එන්නේ. හැබැයි ඒක නටන්න පුළුවන්.
ඒකනේ මේ මේ දැන් එන ඔක්කොම සින්දු නටවන්නමද? ඔව් නටවන්න. මොකද හේතුව මම හැම වෙලේම හරි මම පොපින් මං ආසන හැම වෙලේම මූඩ් ගහලා දුකෙන් ඉන්න. දැන් මේ සරාගේ කතා කරන්නේ වියෝව ගැන. හැබැයි වියෝව උනාට දෙකේ වියෝවක් නෙමෙයි තියෙන්නේ නෑ. ඒවා ඔක්කොම හරි ආපහු නැගිටපන් ලයිෆ් එක. ඒක තමයි ඇත්ත. වේද දුක වේදනාව සියල්ලම තියෙන අපේ ජීවිතවල. ඉතින් දැන් මං ආසයි මං ඉඳන් කිව්වේ මං ටෙලිනාටි වලින් රසිකින්ව පෙනවවා. සිනමාවේ වේදිකාවේ හැම පැත්තෙම මං හැමෝම ඒ කියන්නේ මගේ රසිකින් මගේ ප්‍රේක්ෂකින් උපිනවලා තියෙනවා. මට මිස් වුණා පහුගිය කාලේ ප්‍රසංග වේදිකාව. ඇත්තටම මම ආසයි මේ ප්‍රසංග වේදිකාව තුල ගයන්නට පුළුවන් ගීත සමුච්චයක් එළියට දාන්න. රයිට්. සුභාරංචියක් ඔන්න එලිමාන ප්‍රසංග සංවිධානය කරන කට්ටියට ඔන්න දුලිකා මාරපණ මෙච්චර කල් දැක්කේ තිරනාට්‍ය චිත්‍රපටි ඔස්සේ වේදිකා නාට්‍ය ඔස්සේ රංගන ශිල්පිනියක් විදිහට දැන් ඔන්න ගායිකාවක් විදිහට ඔන්න එලිමාන ප්‍රසංග වේදිකාවට අවතීර්ණ වෙන්න ඔන්න සූදානම්ක් තියෙනවා කියලා. ඒ ආරංචිය ඔන්න අපි මුලින්ම ෂායිෆ්ගේ YouTube channel එකෙන් අපි කියනවා මේ විදිහට. අපි ප්‍රවසෙන් දෙන්න ආවද? ගම්මා දෙයියා. රයිට් එනවා අපි අදට අපේ මේ පොඩි කතාබහට මේ හරි රස කතාවක් වුණා රසබර කතාවක්. මේ හැම තැනකම ගොඩක් දේවල් තිබුණා. හැබැයි කට්ටිය දැනගන්න දුලීක ගැන හොයපු කට්ටියද දුලීක මෙහෙමයි 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 රයිට්. තව ගොඩක් දේවල් තියෙනවා. ඔහොමම ඉන්න ෂායිෆ් YouTube channel එක බලාගෙන ඉන්න. එහෙනම් ඔයාලා එක්කම ජය වෙන්න ඕන සුබ වේවා. ජය ජය වේවා. සින්දු කාමරේ හම්බෙමු. ආදරේ එකෙම්ම.